මේ මොකද කරන්නේ මාමේ? අම්මේ! අම්මේ! මේ අනේ කෙල්ලේ කෑ ගහන්න නැතුව හිටපන්. ඔන්න ඔහොම. දැන් ඔබේ කලවයස හරිනේ. ඈ? දැන් අයඹට මෙව්වට හුරු වෙන්න ආයේ අමුතු වෙන දෙයක් ඕනේ නැහැ. මෙව්වට හුරු වෙනින්. පිස්සු කෙලින්නේ නැතුව. පිස්සු කෙල්ල. ඔන්න ඔහොම හිටපන්. අනේ යන්න මාමේ. අනේ වඩ බෑ. අනේ මාමේ කියන දේ අහන්න මාමේ. අනේ අම්මේ. අනේ අම්මේ මොකද්ද මේ කරේ? අම්මේ. කුසුම ආ මෙන්න මෙතන 2007 තියෙනවා. මං ගිහින් එන්නම් එහෙනම්. අද හැන්දෑව වෙලා එනවනේ. ආ ඔව් ටිකක් රෑවේ 10 10 හැමාර විතර වෙයි. හා හා හරි හරි. අනේ අම්මේ මොකද්ද මම අම්මේ මේ කරේ අර බාබා. මං කොහොමද අම්මේ උර දෙන්නේ? බොරුවට අනන්න නැතුව හිටපන්. කෑ ගහනවා මෙතන. මහලොකු දෙයක් වුණාද? ඈ? ඔව්වට හුරු වෙන්න ඕනේ කෙල්ලෙක් වුණාම. ගෑනු ළමයෙක් වුණාම ඔව්වට හුරු වෙන්න ඕනේ. ඔව්ව පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ. කසාදයක් බඳින්න කලින්. මේ අපි යන්න අම්මලා දෙහැ ගිහින් එන්න. අම්මර ටිකක් සනියප නැහැ කියලා කිව්වා. ගිහින් බලලයිමුද? ගිය සතියේදී ඉස්සරින් සතියේදී ගිහිල්ලා නේද ආවේ? ඔව්වනේ. ඒ දෙය දැන් සති දෙකක් විතර වෙනවනේ. ගින් එමුක බලලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ආ හා යන් යන් යන්. ආ දුවේ අම්මේ සනීප නැහැ කියලා කිව්වේ. දැන් හොඳයිද? ආ ඒක පොඩි ලෙඩක් දුවේ. ඒක දැන් හොඳයි. බෙහෙත් ගෙනාවා. මම මෙමෙ අර කාන්තිලා ගෙදර යන්න කියලා හැදුවේ. ඒගොල්ලෝගේ සීය නැති වෙලාලු. පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාලා එන්න යන්න කියලා හැදුවේ. දැන් ඉතින් පස්සේ යනවා. අර ඉතින් අම්මේ මේත් එක්කම ගින් එමු. මාත් ඒ පැත්තේ ගියේ නැහැනේ ගොඩක් කාලෙකින්. ගින් එමු. පොඩි නම් ගේම ආවේ නැද්ද අම්මේ? ඒ කෙල්ලට ඉතින් දැන් වැඩ වැඩිනේ. ඒ කෙල්ල නම් ආව ඔන්න ගිය සතියේ එක දවසක් ඉඳලා ගියා. ඒ අර තේවත ටික බලා ගන්නයි ඔක්කොම එයාලුනේ කරන්න ඕනේ. ඉතින් වැඩ වැඩිලු. මෙහෙ ඇවිල්ලා කාලය ගත කරන්න වෙලාවක් නැහැ. එහෙම වුණොත් එහෙ වැඩ පාඩු වෙනවලු. ඒ හින්දා වැඩි දවසක් හිටියේ නැහැ. මේ ඔයත් එනවද මලගල් පැත්ත ගින් එන්න යන්න? අනේ මට මහන්සිය අප්පා. ඔයාලා ගින් එන්න. මං හැන්දා වෙලා පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දාලා එන්න. ආ එහෙමද මේ පුතාට තේ ටිකක්වත්? පොඩි නංගි නම් ඉන්නවා. නංගිට කියලා යන්. චුටිදුව චුටිදුව. ආ අක්කා. ඇයි අම්මා? අපි යනවා මේ මලගල් පැත්ත ගිහින් එන්න. මේ 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 අයියට මේ තේ එකක් හදලා දෙන්නකෝ. අපි ටාර් ගාලා එන්නම් පොඩ්ඩක් ඔළුව දාලා පැත්තට. දවල්ට යන්නත් එපේ. රහට තේ එක හදලා දීපන් නංගි ඈ. සීනි හැම වැඩි කරන්නේ නැතුව. දැන් තමයි නියම වෙලාව. ආ නංගි කොහමද ඉතින්? අයියේ සාලෙන් ඉන්න මං තේ එක හදන් එන්න. මට තේ ඕනේ නෑ බං. මට ඕනේ උඹයි. මෙහෙ වරෙන්කො පොඩ්ඩක් යන්න. අනේ අනේ අයියේ අතාරින්න. අයියේ ඇයි අප්පා මට මෙහෙම කරදර කරන්නේ? සැරින් සැරේ ඇවිල්ලා ඔයාලගෙන් පුදුම වදයක් අප්පා තියෙන්නේ මට. මම මේ ජීවත් වෙන්න ඕනේ වට ජීවත් වෙනවා. ඇයි මට මෙහෙම කරදර කරන්නේ? මාව මරලා දාපල්ලා මේක පාර. මම හැමදේම දන්නවා බං. ඈ උඹට අර ලොකු මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්. ඒ මිනිස්සු සතුට කරන්න පුළුවන්. ඈ එමුකෝ ඒ මිනිස්සු අම්මට සල්ලි දීලා යනවනේ. ඒ හින්දා වෙන්න සද්ද නොකර ඉන්නේ නේ. අපි මොනව හරි කිව්වහම තමයි ඈ කරදර නොකර යන්නේ. මේ පිස්සු කෙල්ල නැතුව මෙන්න මෙහෙ වරෙන්. ආයිබෝවන් ළමයි. ඒ ටීචර්. ළමයි අද විද්‍යාපාඩමේ ක්‍රියාකාරකමක් තියෙනවා. ඔක්කොම ළමයි ටික යන් විද්‍යාගාරයට. ඒ වරෙන් බයි යන්න. මම මොකද ඒ කල්පනා කරන්නේ? මෙන්න මේ වරෙන් යන්න අනේ ටීචර් කිව්වනේ විද්‍යාගාරයට යන් කියලා. උඹලා පළයල්ල බං. මට ඔය කිසිම විද්‍යාවකින් වැති වැඩක් නෑ බං. අඩෝ ඇයි බං උඹ මේ කවදාකවත් නැතුව? ඈ වරෙන් යන්න ටීචර්ගෙන් ගුටි ගන්න ඕනේ නැත්තම්. මං කිව්වනේ බං උඹලා පළයල්ල. ඕනේ මගුලක් කරගනින් බං. සකුණි සකුණි. ඒ ටීචර් විද්‍යාපාඩමේ ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක කරන්න යන් කියලා කිව්වනේ විද්‍යාගාරයට දැන්. කොයි දැන්? මොකද කල්පනා කරන්නේ? මොනවද වෙලා තියෙන්නේ? අනේ ටීචර් මට ටීචර්ත් එක්ක
පොඩ්ඩක් තනියම කතා කරන්න පුළුවන්ද ටීචර්? ඇයි දරුවෝ මේ? හරි කතා කරන්න පුළුවන්. යන්කෝ. හරි කියන්න ඇයි දැන් මේ අඬන්නේ කියලා? ටීචර් මට ගෙදර ඉන්න බෑ ටීචර්. මට ගෙදරින් කරදරයි ටීචර්. මට බෙල්ල වල දාගන්න ඉතිලා තියෙන්නේ ටීචර්. අනේ ටීචර් මාව බේරගන්න. මං තවලවත් දෙක තුනක් බලලා බෙල්ල වල දාගෙන මැරෙනවා ටීචර්. කෙල්ලමේ ඒ වගේ නපුරු වැඩ කරගන්න යන්න එපා. මං ඉන්නවනේ. හරි කියන්නකෝ මට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොටනේ ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්නේ. කියන්නකෝ දැන් හොඳ දරුවා වගේ අඬන්නේ නැතුව ඉන්න. මේ ටීචර් ඉන්නවා ඔයත් එක්ක ඕනම දෙයකට. හරි 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 මං දන්නවා දැන් හැමදේම. හරි ඔය ළමයා අඬන්නේ නැතුව ඉන්නකෝ. මං ප්‍රින්සිපල් සර් ගාවට ගිහිල්ලා එන්නම් ආ. ඇයි මිස් මේ ළමයා අඬන්නේ? සර් ලොකු ප්‍රශ්නයක් සර්. ළමා හා කාන්තා කාර්යයන් සිට පොඩ්ඩක් කෝල් එකක් ගන්න පුළුවන්ද සර්? ඒ ඇයි මිස්? මං සර්ට ඒක පස්සේ කියන්නම්. දැන් සර් අපි ඒක කරලා ඉමුකෝ ඉක්මනින්ම. නැත්තම් මේ ළමයාගේ ජීවිතේ අනතුරේ. හරි මේ දරුවාගේ මේ විස්තරය සම්පූර්ණයෙන් පැහැදිලි අපට. අපි දැන් දරුවත් එක්ක ගෙදර ගිහිල්ලා ඉදිරි වැඩ කටයුතු ටික කරන්නම් සර්. බොහොම ස්තුතියි මේ වගේ දේවල් දැනුවත් කරාට සර්. අනික අපි මේ වගේ ළමයි ආරක්ෂා කරන්න ඕනේ. මොකද අම්මලා තාත්තලා කරන වැරදි වලට දරුවන්ට ඒ වගේම වන්දි ගෙවන්න දෙන්න බෑ. නැතිබරිකම වෙන්න පුළුවන්. හැබැයි නැතිබරිකම ඒක දරුවන්ගෙන් ප්‍රයෝජන ගන්න තියන්න ඉඩ තියන්න බෑ. දරුවෝ විකුණලා දරුවන්ගෙන් ආදායම් මාර්ගයක් කරගන්න තැනටපත් කරන්න ඉඩ තියන්න බෑ. ඒ හින්දා මේවා දැම්ම නවත්තන්න ඕනේ. බොහොම හොඳයි මේ දරුවත් මේ ටීචර් එක්ක හරි මේ දේ කිව්වේ එක. නැත්තම් මේ ගැන කවුරුත්ම දන්නේ නැහනේ. අම්මලා තාත්තලා කරන දේවල්. එහෙනම් මිස අපි යන්නේ නේද? ඔව් මේ දරුවත් එක්ක යන් අපි ගෙදර. ගිහිල්ලා ඉදිරි වැඩ කටයුතු එක්ක කරමු. ඇයි අප්පා අම්මලා මගේ ජීවිතේ විනාශ කරන්නේ? මං කොච්චර කිව්වත් අහන්නේ. ඇයි දෙයනේ මටම මේ වගේ දේවල් කරන්නේ? උඹලා බැඳපු මිනිස්සු නේද? ගෑන ඉන්නව නේද? අනික අක්කගේ නංගි නේද මේ? ඇයි ඒ ගැනවත් හිතන්නේ නැත්තේ? අනේ මේ කෑ ගහන්න නැතුව කෙඳිරි ගන්නත් හිටපන් ගොබා. උඹට සල්ලි දෙන්නම් මං. ඈ ඇයි අප්ප මේ විදියට මගෙන් පලිගන්නේ? මාව මරලා දාපල්ලා. උඹලගේ කාම ආසාවන් නිස්ස කරගන්න මාව මේ විදියට පාවිච්චි කරන්නටුව. ඇයි දෙයනේ උඩ ඉන්න දෙයියන්ට මේ දුක තේන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? යකෝ කෙල්ලේ සද්ද නොකර හිටපන්. මං ඔබේ අම්මට හැමදාම සල්ලි දෙනවා. උඹලා ඒ සල්ලි වලින් තමයි කාලා ඇඳලා බීලා ඉන්නේ. ඒ හින්දා සද්ද නොකර හිටපන්. මගේ වැඩේ කරගන්නකම්. අනික උඹ ඔහොම අඬනවා ඉන්නකොට අපට සැපක් තියනවද බං? සතුටක් තියනවද? පොඩ්ඩක් සන්තෝෂෙන් හිටපන්කෝ. ඈ උඹලට කාලා බීලා ඇඳලා ඉන්න සල්ලි හම්බෙනවනේ. ඈ මේක ආදායම් මාර්ගයක් කරගනිලා බං. ඒ පුදුම දාංගලයක් නේ තියෙන්නේ. හිමින් කවුරුත් නැහැ ගෙදර. දුව එන්නත් වෙලා යනවනේ. තාම දෙකහමාරටත් නැහනේ. ඉන්නේ මොකද ඔච්චර හදිස්සිය? එහෙම හදිස්සියක් නෑ බං. උඹේ ළඟ එහෙම හදිස්සි වෙන්න පුළුවන්ද? ගෙදර කවුද? ගෙදර කවුද? යකෝ මේ වගේ උපරිම වෙලාවකටවත් ඒ සතුට විඳින්න දෙන්නේ නෑනේ. මොකෙක් හරි කරුමක් කාරයක් එනවනේ. නැගිටිනවා ඕයි නැගිටිනවා. කවුද දන්නේ? පොඩ්ඩ හිටපන් බං. තව ටිකයි. අහකට වැයම් මිනිහෝ. පොලිසිය? ෂා නියමයි 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 නියමයි. හදා ගන්න ඕයි තමසලගේ ඇඳුම්.
අම්මා කෙනෙක් ඔය හැතිරෙන විදිය නේද? ආ? ඔව්වා කරන්න වෙලාවක් තියෙනවා. ඈ විලිලැජ්ජ නැද්ද? මේ මහදවාලේ. දුව දුව. මෙයාද දුව එයා? ඔව් ඔව් සර්. මේ මාමා තමයි. සාජන් අරයට දානවා මාන්ජු. ස ඇයි ඇයි මේ? ඇයි? ඇයි කියලා දන්නේම නැද්ද? ඈ? තමන්ගේ දරුවන්ව පාවිච්චි කරලා මුදල් ලිපේම ධනිකා සේවයේ යෙදවීම. ඒක තමයි වරද. ඈ? අවුරුදු 18ට අඩු ළමයෙක්ව පාවිච්චි කරලා මුදල් ලිපේම. දන්නේ නැවගේ නේ කතා කරන්නේ. යන්න ලෑස්ති වෙන්න පොලිසියට. ලැජ්ජ නැද්ද මේ වගේ දේවල් කරන්න? ඈ? තමන්ගේ මිනිහා මැරෙන්න පුළුවා. හැබැයි තව කෙනෙක් බඳින්න අවස්ථාව තියෙනවා. අවසර තියෙනවා. හැබැයි තමන්ගේ දරුවන් විකුණන්න අවසර නෑ ඒවට. විශේෂයෙන් අවුරුදු 18ට අඩු ළමයිව. එහෙම තමන්ට ඕන ඕන විදියට ගණිකා සේවයේ යොදවන්න අවසර නෑ නීතියෙන්. ඒ ළමයි හදන්න බැරි නම් පරිවාසයට බාර දෙන්න. එහෙම නැත්නම් වැඩිහිටි නිවාස තියෙනවා. හදා ගන්න ඕනේ කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ අයට බාර දෙන්න. මේ වගේ අපරාධ කරන්න එපා. තිරිසන් වැඩ කරන්න එපා. ළමයින්ව විකුණලා සල්ලි හොයන් කන අම්මලා නෙමෙයි තමසෙලා ඕයි. ඈ? තමසෙලා ගෑනුද? මව් පදවියටත් නිකා කරන්න තමසෙලා. මේ පුංචි දරුවා. තව මොනවද තේරෙනවටද? ඈ? ඒ ළමයාගෙන් ප්‍රයෝජන ගන්න. කොයිද මේ තමුන්ගේ ලොකු දුව බඳලා ඉන්න මනුස්සයා? එයා කොහෙද ඉන්නේ? එයා නම් දන්නේ නැහැ සර් කොහෙද ඉන්නේ කියලා දැන්. ආ හරි. එයා අපි හොයාගන්න. යම් පොලිසියට. අපි යන්දුවේ. අපිත් එක්ක යන්. ඔයාට මේ ගෙදර තනියම ඉන්න බෑනේ දැන්. ඈ? අපිත් එහෙට ගිහින් ඇඳුම් ටිකක් ගන්නකෝ ඔයාගේ. අපි එහෙට ගිහින් එමු. ආ ඉස්කෝලේ යන්නත් පුළුවන් ඔයාට. ඉස්කෝලේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ කවුරුත් දන්නේ නැහැ නේ ඔයා කිසි මේ කිසි දෙයක් කියන්න එපා කිසි කෙනෙක් එක්ක හරිද